මේක ඉතාම බරපතල කාරණයක්. එකන අමාත්‍යංශෙන් අපපු නිලධාරයේ කොහොමද වෛද්‍ය සභාවට විශේෂෙන් වෛද්‍ය සභාව ලේකකාධිකාරිවරයාට ඇමතිවරයාගේ බලපෑමක් එල්ල කරන්නේ මේක වහාම පිළිගන්න ආයතනයක් ලෙස ලියාපදිංචි කරන්න කියලා. පළවෙනි කාරණයක. දෙවැනි එක තමයි වෛද්‍ය සභාව නියෝජිතයෝ අද කියලා තියෙනවා කෝප් කමිටුව ඉස්සරහා ඒ ඉන්ස්ටිටියුෂනල් රිවිව් එක හැදීම සඳහා කරපු දෙවැනි කැඳවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන්ව කැඳවල නැහැ. වෛද්‍ය සභාවේ නියෝජිතයන් කැඳවන්නේ නැතිව තමයි එස්.බී. දිසානායක හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වර්තමාන අමාත්‍යවරේ ඔහු උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් කැඳවන්නේ නැතුව තමයි ඒකට අදාළ ආයතනික වාර්තාව සකස් කරලා තියෙන්නේ. දැන් දෙවන රැස්වීමට ඔවුන් කැඳවන්නේ නැතුව හදපු ආයතනික වාර්තාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන්ගේ නම් සඳහන් වෙනවා. නමුත් ඔවුන්ගේ අත්සන් නැහැ. අද ඔවුන් කෝප් කමිටුව ඉදිරිපිට කියලා තියෙනවා ඔවුන් ඒ වාර්තාවට අත්සන් කළෙත් නෑ. උසස් මේ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උපාධි ප්‍රධාන ආයතනයක් ලෙස පිළිගැනීමට අදාළ මූලික වාර්තා සකස් කිරීමේදී ඒ වාර්තාවලට ඔවුන් කිසිදු ආකාරයක පිළිගැනීමක් ලබා දුන්නෙත් නෑ. ඒ වගේම ඒ රැස්වීම්වලට ඔවුන් සහභාගී වුනෙත් නෑ. ඒ වාර්තාවල ඔවුන්ගේ නම් සඳහන් වෙලත් නෑ කියලා ඔවුන් අද නිශ්චිතව කෝප් කමිටුව ඉස්සරහ කියලා තියෙනවා. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. අපි හිතනවා දැන් කෝප් කමිටුවටත් පාර්ලිමේන්තුවටත් ඒ වගේම පාර්ලිමේන්තුවෙන් එළියේ වංචා දූෂණවලට විරුද්ධව අක්‍රමිකතාවලට විරුද්ධව මේ නීති ආධිපත්‍ය රකින්න ඕන කියලා එම හඬ තලපු හැමෝටම දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ කාලයක් තිස්සේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුලේ ගියේ කියන ප්‍රශ්නේ. ඒ උපාධි කඩේ කොහොමද පිළිගත හැකි උපාධි ප්‍රදාන ආයතන ලෙස ලියාපදිංචි කෙරුණේ කියන එක පිළිබඳ බරපතල විමර්ශනයක් කරන්න ඒක පිටිපස්සේ ඒ හිටපු අමාත්‍යවරුන් ඒකට මැදිහත් වෙච්ච අමාත්‍යවරුන් යම් ආකාරයක අල්ලස් ගත්තද යම් දූෂණයක් සිද්ධ වුණාද මහජන මුදල් ගසා කෑමක් සිද්ධ වුණාද ඒව පිළිබඳ පැහැදිලි සැක දැන් මතුවෙලා තියෙනවා. මොකද මේ ආයතනේ මේක 2009 අවුරුද්දේ තමයි මේ ආයතනේ ආරම්භ කරේ. 2009 ආරම්භ කරන්න කලින් 2008 අවුරුද්දේදී ලංකාවේ උපාධි ප්‍රධාන ආයතන ලියාපදිංචි කිරීමේ බලය තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට 2008 අවුරුද්දේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලලා තියෙනවා මෙවැනි ආයතනයක් පිහිටවීම සඳහා. නමුත් 2008 අවුරුද්දේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ සඳහා අනුමැතිය ලබා දුන්නේ නැහැ. අනුමැතියක් නැතුව තමයි 2009 මේ ආයතනය පටන් ගන්න. ආයතනය පටන් ගන්නව ශිෂ්‍යෝ බඳව ගන්නවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙත් සෞඛ්‍ය අමාත්‍යාංශෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශෙත් කිසිදු අනුමැතියකින් තොරව. ඊට පස්සේ මේකට දැන් කියන්නේ මේගොල්ලෝ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය තියෙනවා කියලා. BUI අනුමැතිය තියෙනවා කියලා. හැබැයි ආයෝජන මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙන්නේ වෛද්‍ය උපාධි පිරිනමන්න නෙමෙයි. වෛද්‍ය උපාධි පිරිනමන්න නෙමෙයි වෙනත් සහතික පත්‍ර පාඨමාලා කිහිපයක් සඳහා තමයි ආයෝජන මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙන්නේ. වෛද්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දාලා අධ්‍යාපනයක් ලබා දෙන සියලු ආයතනවලට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය දෙන්න කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය රේකී අමාත්‍යාංශයේ අවසරයක් ඒකට අවශ්‍යයි. නමුත් ඒ අවසරය නැතුව තමයි ආයෝජන මණ්ඩල අනුමැතිය දුන්නේ. බස්නාහිර පළාත් සභාව යටතේ තමයි මේකට අනුමැතිය දීලා තියෙන්නේ. පළාත් සභා අනුමැතියක් තමයි මේකට තියෙන්නේ. ජාතික මට්ටමේ අනුමැතියක් ඒකට දීලා නැහැ. එක පාරටම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට එස්.බී. දිසානායක මහත්තයා මැදිහත් වෙලා එතෙක් ලංකාවේ නීතියෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව තිබු බලතල ටික ඔක්කොම පවර ගත්තා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තනි කෙනෙකුට ඒ බලතල පැවරු. ඒතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමාජිකයන් ගණනාවකින් යුක්ත මණ්ඩලයක් ඒක සතුව තිබුණු බලතල පවර ගත්තා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට පවර ගත්තා. සුනිල් ජයන්ත නවරත්න මහත්තයාට එස්.බී. දිසානායක මහත්තයාගේ ළඟම හිතවතට එයාට පවර ගත්තා. එයා තමයි කිව්වේ අර මේ පෘථුවිය සූර්යයා වටේ කැරකෙනවා කියලා කිව්වේ ගැලීලියෝ ගැලීලි කියලා කිව්වහද. එයාට පැවරුවා සම්පූර්ණ උපාධි ප්‍රධාන ආයතන තීරණය කිරීම පිළිබඳ බලය. ඒ බලය පැවරුවා විතරක් නෙමෙයි මේකට අදාළව හැදුව කමිටුවක් අධීක්ෂණ කමිටුවක්. අධීක්ෂණ කමිටුවට දැම්මේ එස්.බී. දිසානායක මහත්තයාගේ පුතාව. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍ය වෘත්තිය පිළිබඳ වෘත්තිකයෝ ඒගොල්ලෝ කාටවත් නෙමෙයි මේක අධීක්ෂණය කරන්න දැම්මේ. අධීක්ෂණය කරන්න එස්.බී. දිසානායක මහත්තයා දැම්මේ එයාගේ පුතාව. පුතාව දාලා පුතා කියපු සාක්ෂියට අනුව තමයි එස්.බී. දිසානායක මහත්තයා තීරණය කරන්නේ මේක උසස් අධ්‍යාපන ආයතන ලෙස පිළිගත යුතුයි කියලා. ලියුමක් තියෙනවා. ලියුමක් තියෙනවා සුනිල් ජයන්ත නවරත්න මහත්තයාගේ අත්සනින් මේක උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පිළිගන්නවා උපාධි ප්‍රධාන ආයතනයක් ලෙස පිළිගන්නවා කියලා. ලංකාවේ ලියුම් වලින් ඒව කරන්න බෑ. ගැසට් එකක් ගහන්න ඕනේ. අද වෙනකල් ගැසට් එකක් නැහැ.
දැන් රාජසේනාරත් මහත්තයා තන තන අහනවනේ ඇයි ඒ කාලේ චැලෙන්ජ් කරේ නැත්තේ කියලා. ඇයි ඒ කාලේ අධිකරණයට ගිහිල්ලා අභියෝග කරේ නැත්තේ කියලා. අධිකරණයට ගිහින් අභියෝග කරන්න නම් ගැසට් එකක් ගහන්න ඕනේ. ගැසට් එක ගහලා පැය 24ක් ඇතුළත තමයි අධිකරණයට යන්න ඕනේ. ඉතින් රාජසේනාරත් මහත්තයා නීතිය දන්නේ නැහැ. ඉතින් ගැසට් එකක් ගහලා නැහැ. මේ වෙනකල් ගැසට් එකක් නැහැ. ලියුමක් තියෙන්නේ. ලියුමකින් තමයි මේක කරේ.